ශ්‍රලකා කණ්ඩාමයි දකුණ අප්‍රිකා කණ්ඩාම අතර තියෙන ටෙස්ට් තරගාවලිය කවුරු දිනයිද? අතීතයේ බලද්දී නම් වැඩි වාසි තියෙන දකුණ අප්‍රිකා කණ්ඩායමට. 1993 දී තමයි මුලින්ම දකුණ අප්‍රිකා කණ්ඩායමයි ශ්‍රී ලංකා කණ්ඩායමයි ටෙස්ට් තරගයකට මුහුණ දෙන්නේ. එදා ඉඳන් අද වෙනකන් ටෙස්ට් තරග 25 ක්‍රීඩා කරලා තියෙන මේ කණ්ඩායම දෙකේ තරග 14ක් දිනලා තියෙන දකුණ අප්‍රිකා කණ්ඩායම. ශ්‍රී ලංකාව දිනලා තියෙන තරග 5ක් විතරයි. අනිත් තරග 6 ඉවර වෙලා තියෙන ජය පරාජයෙන් තොරව. ශ්‍රී ලංකාව දකුණ අප්‍රිකාව එක්ක ක්‍රීඩා කරපු තරග දිහා බලද්දී 2006 දී මහලගේ නායකත්වයෙන් ක්‍රීඩා කරපු තරගාවලිය තමයි ලංකාවට මිහිරිම මතක තියෙන තරගාවලිය. ඒ තරගාවලියේ තිබුණු තරඟ දෙකම ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ දිනුවේ 2.0ක් විදිහට. මේ තරගාවලියේදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මහලත් සංගත් එකතු වෙලා ටෙස්ට් තරගයක ප්‍රතිකරුවන් දෙදෙනෙක් ගොඩනගපු ඉහළම ලකුණු ප්‍රමාණය ලෝක වාර්තාවත් පිටවන්න සමත් වුණේ. දෙවෙනි තරගයත් මහලගේ සුපිරි සතකයක් එක්ක ජය ගන්න සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ තරගයේ ශ්‍රී ලංකාව එක කටුලකින් තරගයේ දිනුවේ ලසිත් මාලිංගෙල්ල කරපු 4-5ක් එක්ක. ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකාවත් අතර තරගවල වාර්තාවුණු වැඩිම ලකුණු ප්‍රමාණය වෙන කඩුළු 5කට 756 කිනීම ශ්‍රී ලංකාව වාර්තා කරන්නේ මේ තරගාවලියේදී. මුරලි තමයි 2006 වසරේ මේ තරගාවලියේ වීරයා බවට පත් වෙන්නේ. මහල නායකයා විදිහට ටෙස්ට් තරග දෙකේදීම ඉනිම තුනකදී ලකුණු 510ක් ලබා ගන්නත් මේ තරගාවලියේ සමත් වෙන්නේ දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගාවලියක ක්‍රීඩකෙක් ලබාගත් වැඩිම ලකුණු වාර්තාවක් තමන්ගේ නමට ලියාගෙන. මේ විදිහට ලංකාවට සුන්දර මතකයන් ඉතිරි කරපු තරගාවලියේ ලංකාව ලබා ගත්ත වගේ සුන්දර මතකයන් අපිට 2018 තරගාවලියේදී ඉතිරි වෙයි කියලා ඔයාලා හිතනවද? මේ වැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ අලුත් දේස් අතරේ තවත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.